නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඔබ සැමට සම්මා සම්බුදු සරණයි පින්නතුනි වස්සාන සමය තුල කෙලෙස් නසන්න අපිට මේ වස්සාන කාලය ඉතාමත් යහපත් යොදා ගන්න පුළුවන්කම තියෙනවා. තථාගතයන් වහන්සේ වස් ආරාධනාව පිළිබඳව වස් සිටීම පිළිබඳව දේශනා කරන්නෙම කෙලෙස් නසන්න තියෙන අවශ්‍යතාවයම පදනම් කරගෙන. අතීතයේ සමහර මව්වරු හිටියා ස්වාමීන් වහන්සේට වස් ආරාධනා කරලා තමන් නිවසට ගිහිල්ලා මාස 3ම අටසිල් සමාදන්ව ආරක්ෂා කළා. භික්ෂුවට අතිරේක ශික්ෂාපදයක් සමාදන් වෙන්න කියලා ආරාධනා කරපු දායක පිරිස තමන්ද අතිරේක ශික්ෂාපදයන් සමාදන්ව වස්තු මාසය පුරාවටම එය ආරක්ෂා කළා. තථාගතයන් වහන්සේ මහ සංගරුවනට වසන්න කියලා පණවන්නෙම කෙලෙස් නසන්න තියෙන ප්‍රධානතම උවමනාව නිසා. එතනදී භික්ෂූන් වහන්සේට දේශනා කළේ නපරේසං විලෝමානී නපරේසං කතා කතං අත්තනාව අවෙක්කෙය කතානි අකතානිච්ච. ගිහි ඇත්තොත් පැවිදි පිරිසත් අනුන් කළ නොකළ දේවල් පිළිබඳව සොයන්නේ නැතිව අනුන්ගේ ඇනුම් බැනුම් පිළිබඳව කල්පනා කරන්නේ නැතිව තමන් විසින් කළ යුතු දේවල් පිළිබඳව තීඳු කරලා එය සිද්ධ කිරීම. එවැගේම දෙතිස් කතාවන්ගෙන් ඉවත් වෙලා සම්‍යක් කතාවන්ගෙන් යුක්ත වෙලා මේ කාලය පුරාවටම ආධ්‍යාත්මික ජීවිතය සකසන්න කියන ඒ අවවාදයයි භාග්‍යවතුන් වහන්සේ මේ වස් කාලය තුළ විශේෂයෙන් අවධාරණය කළේ. මේ පින්වත් පිරිස ඇසළ පොහොය දවසේ මහා සංඝරුවනට ආරාධනා කරලා වස් වසන්න කියලා උන්වහන්සේට යෝජනා කළේම ඒ වස් විසීම අපි සඳහන් කළොත් හරියට ස්තූපයක අත්තිවාරම දැම්මහා සමානයි. මේ තුන් මාසය පුරාවටම මේ පින්වත් හැම කෙනෙක්ම ආධ්‍යාත්මික ස්තූපයේ ආසනය හදන්න ඕනේ. පේසාවලලු හදන්නට ඕනේ. ගර්භය හදන්න ඕනේ. හතරස් කොටුව නිර්මාණය කරන්නට ඕනේ. දේවතා කොටුව හදන්න ඕනේ. කොත් කැරල්ල හදන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට කොත පළඳින්න අවස්ථාව සැලසෙන්නේ. ආසනයට, පේසාවලලු වලට, ගර්භයට, හතරස් කොටුවට හෝ දේවතා කොටුවට අපිට කොත පළඳින්න බෑ. කොත කියන්නේ චීවරය. මේ තුන් මාසය පුරාවටම ධර්මදේශනා, භාවනා වැඩසටහන්, ආධ්‍යාත්මය සුවපත් වෙන්නට අවශ්‍ය කරන සියලු ආගමික කටයුතු වල නිරත වීම අපි දෙපක්ෂයේම පින්නතුනේ සිද්ධ කරන්න ඕනි. අපි විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනේ බුදු දේශනාවේ වචනයක් තියෙනවා අරඤ්ඤගතෝවා. මේ අරඤ්ඤගතෝවා කියලා කියන්නේ වනගතව වනාන්තර ආශ්‍රය කොටගෙනම ජීවත් වෙන්න කියලා නෙවෙයි. අපිට වනගත වෙලා වනාන්තරවලට වෙලා ගල් ගුහා ආශ්‍රය කරගෙන
විහාරස්ථාන ආශ්‍රය කරගෙන පවතින්න පුළුවන්. දේශනාවේ අරඤ්‍යගතෝවා කියලා කියන්නෙම රණ භූමියෙන් ඉවත් වෙන්න ඕනි. විශේෂයෙන්ම කෙලෙස් නසන වස්සානයද, කෙලෙස් නසන්නට මේ වස්සානය තුල අපි කටයුතු කරනවා නම් අපිට තියෙන්නට ඕනේ මූලිකම කාරණය තමයි ඔබ මම රණ භූමියෙන් ඉවත් වෙන්න ඕනේ. සමහර තැනක වස්පින්කම් කියන්නේ රණ භූමියක්. සමහර තැනක වස්පින්කම් එක්ක සිද්ධ වෙන ඇතැම් ක්‍රියාකාරකම් රණ භූමියක්. බුදුරජාණන් වහන්සේගේ පැනවීමක් හැටියටයි අපි මේ වස් සමාදානිය සලකන්නේ. අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තු. මහණෙනි, මම ඔබට පණවනවා වස් කාලේ වස් සිටින්න කියලා. අපි බුද්ධ පූජාවක් සිද්ධ කරනවා කියලා කියන්නේ පින්නතුනි දෙතිස් ව්‍යංජන සහිතව බොහෝ රස මසූලු සහිතව සිද්ධ කරන පූජාවකට වඩා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මාර්ගය ඒ ආකාරයෙන්ම ඉටු කිරීම. තථාගතයන් වහන්සේ යම් පැනවීමක් කළා නම් වස් සමය තුළ අපේ හිතුමතයට, අපේ හිතුමනාපයට අපි කැමති විදියට එය සංශෝධනයට ලක් කරලා අපිත් මහානීය පින්කමක කොටස්කරුව කියලා උදම් අනන එක නෙවෙයි කරන්නට ඕනේ. සැබෑවටම බුද්ධ නියමයට, බුද්ධ පැනවීමට අනුගතව කටයුතු කිරීම. ඒක තමයි පින්නතුනි බුද්ධ පූජාව බවට පත් වෙන්නේ. සැබෑ බුද්ධ පැනවීමට අනුගතව කටයුතු නොකොට අපි භෞතිකව තියෙන සම්පත් පාවිච්චි කරලා දෙතිස් ව්‍යංජන ආදී කොටති ආහාර ද්‍රව්‍ය සකසලා බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව සිද්ධ කළා කියලා ඒක එතරම්ම වැදගත් නැහැ. වඩා වැදගත් වෙන්නේ මේ පැනවීම පින්නතුනි තේරුම් කොට ගැනීම. ඒ වගේම දහමේ තියෙන වචනයක් ශුඤ්ඤාගාරගතෝවා. ඒ කියන්නේ අපිට ආගමික ජීවිතය ඇතුලේ සම්මතයෙන් ඔබට ගමන් කරන්න ඕනි. සම්මතයෙන් ඔබට වැඩ කරන්න ඕනි. දැන් නාගිත හාමුදුරුව නාගිත අපදානය කියලා කියන්නේ ත්‍රිපිටකේ නැති එහෙත් පාලි සාහිත්‍යයේ තියෙන කෘතියක්. උන්වහන්සේ ආර්ය ලාභයට පත් වෙලා අරහත්ත්වයට පත් වෙලා අවසන් වුණාමයි අනෝතප්ත විල් තෙරදී මේ තමන්ගේ කටිනයන් වල ආනිසංස පින්නතුනේ පැහැදිලි කළේ. ඒ කියන්නේ උන්වහන්සේ සංසාර ගමනේ වස්සාන සමයන් පාවිච්චි කළේ කෙලෙස් නසන්න. මේ සමය තුල අපි පන්සලේ ආවාසගය පිරිසිදු කරද්දි පවා අපේ හිත පිරිසිදු කරනවාය කියන චේතනාව. පන්සලේ මල්ලාසන පිරිසිදු කරද්දි අපේ හිත පිරිසිදු කරනවා කියන චේතනාව. නිවසේ පහන පිරිසිදු කරද්දි ඒකේ ප්‍රතිපත්තිය තමයි අපේ හිත පිරිසිදු කරනවා කියන චේතනාව. මේකවා කාලය තුලේ මල් පූජාවේදී මල්ලක් පූජා කළත් අපිට තියෙනවා කායෝ තථායාති යතයි ධම්මේ. මේ කයද යම්සේ මලහා සමානවම පරවෙනවා. එයද මම තේරුම් කොට ගත යුතු ලෝක ධර්මතාවයක් කොට සලකලා වස් පූජාව මල් පූජාවෙත් අපි පින්නතුනි කෙලෙස් තමයි නසන්න ඕනේ. එහෙම නැත්තම් කෙලෙස් තවන වස්ත්‍රයක් පදනම් වෙලා මාස 3ක් පුරාවට සිදු කරන පින්කම් කෙලෙස් වැඩෙන්න හේතු වෙන්න පුළුවන්. පවුතවන වස්ත්‍රයක් පදනම් කරගෙන මාස 3 පුරාවට සිද්ධ කරන වස්පින්කම් පව් වැඩි වෙන්න පුළුවන්. අරිහත් දජයක් පදනම් කරගෙන මාස 3ක් පුරාවට සිද්ධ කරන පින්කම් අපාගාමී තැනට අපි පින්නතුනිපත් වෙන්න පුළුවන්.
අල්පේච්ඡත්වයේ සංකේතයේ වෙච්ච සිවුර පදනම් කරගෙන සිද්ධ කරන මාස 3ක් වෙච්ච මේ පින්කම් මහිච්ඡතාවයෙන් කෙලවර වෙන්න පුළුවන්. ඒ වගේම මේ අල්පේච්ඡත්වයේ සංකේතයේ බඳු වෙච්ච සිවුර හේතු කොටගෙන මාස 3ක් පුරාවට සිද්ධ කරන වස් පින්කම් මේ අරපිරිමැස්ම නැති වෙච්ච මහා වියදම් සහිත එකක් බවට පින්නතුනේ පත් වෙන්න පුළුවන්. මේ වස්සාන සමය ගොඩනැගෙන්නෙම අපිට කෙලෙස් තවන්න තියෙන අවශ්‍යතාවය පදනම් කරගෙන වර්තමානයේ වෙද්දී ඒක සිවුරු පූජාවකට එක මහා පින්කමකට පරිවර්තනය වුණාට අතීත මහා සංඝ රුවන නිරන්තරවම දායකයන් සමග මේ මාස 3 ඇතුලේ පමණයි වැඩිපුරම ආර්ය ලාභයන් වලට පත් උනේ. ඒකේ හේතුව තමන් දිහා බලන්න ධම්ම කණ්ණාඩිය, දහම් ඇස, දහම් කණ්ණාඩිය තමන්ගේ දෙසට විවෘත කරගත්ත කාලයේ හැටියටයි අපි මේ වස් කාලය පින්නතුනේ සලකන්නේ. බුදුරජාණන් වහන්සේ මහා සංඝරුවනට වස් ආරාධනා කරන්නට වස් වසන්න කියලා පණවන්නට තිබිච්ච ආසන්නම හේතු දෙකක් තිබුණා. එකක් තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව උනේ වනං චින්දත මා රුක්ඛං. කෙලෙස් වනය සිඳින්න ස්වභාවික වනාන්තරවලට හානි කරන්න එපා. කෙලෙස් වනය සිඳිනවා වෙනුවට ස්වභාවික වනාන්තරවලට හානි කරලා අලියැත්තු ඇතුළු කොටගත් මේ පරිසරය තුළ නිදහසේ හැසිරෙන්න ඕන සත්ව කොට්ටාසයන් අපේ ආත්ම අභිමානියට ඒක හේතුවක් කියලා පවත්වගෙන මාන්නය නැති කරන්න ඕනේ ජීවිතය ඇතුලේ අධික මාන්නය හදාගෙන තරංගකාරීත්වය නැති කරන්න ඕන ජීවිතවල තරංගකාරීත්වය නිර්මාණය කරගෙන ලෝභකම ප්‍රසිද්ධිය පව තවන්න ඕනි කියලා හිතලා තමන්ගේ ජීවිතේ බොහෝ කටයුතු අකාමකා දමන්න අනිකා ඉදිරියේ යහපත් චිත්‍රයක් මවන්න මේ පින්කම් යොදා ගැනීම පින්නතුනි වරදක්. ඒක නොකළ යුතු දෙයක්, ඒක කළ යුතු දෙයක් නෙමෙයි. දෙවෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට දේශනා කළේම මේ කාල සීමාව ඔබ වහන්සේලා ආරාමවලට වෙලා ආධ්‍යාත්මික සුවය අත්පත් කරගන්න. ඒ වගේම භික්ෂුව නිතරම අනෙකාගේ පැහැදීම පිණිසත්, පැහැදිච්ච ඇත්තන්ගේ වර්ධනීය පැහැදීම පිණිසත් කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරන්න ඕනකම තියෙද්දී එහෙම නොකරනවා කියලා ලැබිච්ච චෝදනාව නිසා තමයි භික්ෂුවට සඳහන් කළේ වස්වසන්න කියලා. උපසම්පදා භික්ෂුවක් නම් ආරාධනා කළත් නැතත් වස් සිටින්නට අවශ්‍ය වෙනවා. මේ වස් සිටීමේ ප්‍රධානම කාරණය තමයි චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම්. දැන් මේ දවස්වල වැඩිපුරම අපි කතා කරන වචන තමයි සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් මේ ලෝකේ පහළ වෙච්ච මුල්ම සමාජවාදියා තමයි බුදුහාමුදුරුව. චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය, බොහෝ ජනතාවට හිත පිණිස. බහුජන සුඛාය, සියලු ජනතාවට සැප පිණිස. තනතුරු ලබලා දෙද්දී බුදුහාමුදුරුවන් ළඟ තිබිච්ච තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද දවසේ සමහර වෙලාවට දකින්න ලැබෙන්නේ නැහැ.
බුදුහාමුදුරුව අන්‍ය මතයන් වලට ඇහුම්කම් දීලා සාසනික ප්‍රතිසංස්කරණ සිද්ධ කිරීම දිහා බැලුවොත් ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද සමහරලාට අපේ සමාජින්නේ. තමන්ගේ තාත්තගේ වචනේ අහලා කුලදරුව මහාන කරන්න එපා කියපුවහම එය හිස්මුදුනින් පිළි අරගෙන එය පැනවීමක් බවට පත් කිරීම තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් මේ ලෝකේ සමහර වෙලාවට පින්නතුණි නැති තරම්. පළවෙනි රහත් හැට නමත දේශනා කළේ දෙදෙනෙක් එකමක යන්න එපා, ආදි කල්යාණම්, මජ්ජේ කල්යාණම්, පරියෝසාන කල්යාණම්, මුලමෙද අග මේ දහම දේශනා කරන්න කියලා. භික්ෂුවට දිවාරෑ නොබලා අවැසි නොතකා එවැනි ආකාරයේ ධර්ම ප්‍රචාරය කරන්න කියලා පණවපු දහමක එක අවස්ථාවක බුදුහාරු දේශනා කරනවන්නේ, මහණෙනි මේ මාස තුන පුරාවට ඔබ වහන්සේලා ආවාසවල, ගෘහයන්වල, ඒ තමන්ගේ ආරාමවල වස් හිටින්න, මේ වස් හිටින්න කියලම යෝජනා කළේ. භික්ෂුවගේ ප්‍රධානතම අරමුණ වෙන්නේ මහණකම ලබද්දිම සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය, මේ සියලු දුක නැති කරලා නිර්වාණය අවබෝධ වීම සඳහාමයි මම මේ සිවුරු පටිය කරට ගන්නෙ කියලා. දායක ඇත්තන්ගේ උවමනාව, දායක සභාවන් හදාගෙන, පෙරහැර කමිටු හදාගෙන, සංවිධාන හදාගෙන, අපි මේ මාස තුනෙන් පස්සේ කොහොමද කටින පෙරහැර කටින පින්කම සැනකෙලියක් බවට පත් කරන්නේ, අපි මේ මාස තුනෙන් පස්සේ කොහොමද පෙර කටින පින්කම කරපු අයට වඩා වැඩියෙන් විශාල වශයෙන් මේ කටින පින්කම කරන්නේ, අපි මේ මාස තුනෙන් පස්සේ කොහොමද අන්‍ය පන්සල් වලට වඩා අපේ පන්සලේ කටිනිය උත්කර්ෂවත් කරන්නේ කියලා හිතන එක නෙවෙයි. ඔබේ අදහස වෙන්න ඕනේ අපි වස් ආරාධනා කරපු දවසයි, මේ කටින පින්කම සිද්ධ කරන දවසයි අතර කොතරම්නම් ආධ්‍යාත්මිකව සංවර්ධනයක් හදාගත්තද, ශුන්‍යාගාරගතව මේ හිතේ තියෙන කෙලෙස් ශූන්‍ය කරන්න, හිත සමාධිගත කරන්න, මේ හිත සමාධිගත කරන්න වැඩි කාලයක් යොදන්න පාවිච්චි කරන්න, පන්සල ආශ්‍රය කරගෙන කරන පින්කමෙන් එහාට ගිහිල්ලා නිවස ඇතුලේ, අපේ බුදු කුටිය ඇතුලේ, අපේ දුවා දරුවන් එක්ක කොහොමද ඒ වෙනුවෙන් මනස හදාගන්නේ, ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියන බව කල්පනා කරන්නට ඕනි. එහෙම නැතුව මාස තුන සම්මතය තුළ වෙනදා වගේම වැඩ කරලා අවසන් වෙලා අපිත් මහානීය පින්කමක් කළානේ, ඒ නිසා නාගිත හාමුදුරුවෝ සඳහන් කරපු සියලු වරප්‍රසාද අපිට ලැබෙනවා කියලා හිතුවොත් ඒක පින්නතුනි භෞතිකයි. උන්වහන්සේත් මේ ආනිසංස පක්ෂිය සඳහන් කළේ තමන් වහන්සේ ලැබපු ආර්ය ලාභය තුල පදනම් වෙලා. එනිසා මේ වස් කාලේ කියන්නේ කෙලෙස් නසන්නට පාවිච්චි කරන්න ඕන කාලයයි. අපිට තව බොහෝ කාල සීමා තියෙනවා. හැමදාම අපිට කෙලෙස් නසන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට වඩා වස් කාලයේදී අර බුදුහාර යෝජනා කළේ දෙතිස් කතාවන්ගෙන් යුක්ත වෙන්න එපා. රාජ කතා තියෙනවා, චෝර කතා තියෙනවා, ස්ත්‍රීන් පිළිබඳ කතා තියෙනවා. මේ නොසුදුසු කතාවන්ගෙන් යුක්ත වෙන්න එපා. විශේෂයෙන්ම අපිට තියෙනවනේ විවිධ කතා. ඒ විවිධ කතාවල ඉන්න එපා. බුදුහාමුදුරුවෝ ලංකාවේද, ඉන්දියාවේද, වෙන තැනකද හිතන්නවත් එපා. හිතුවට ගැටලුවක් නෑ. එහෙම හිතද්දි අපේ කෙලෙස් අඩු වෙනවනම් පින්නතුනි එහෙම එකක් නෑ. අබමල් රේණුවකවත් අපේ කෙලෙස් අඩු වෙන්නේ නැති, ඒත් කෙලෙස් වැඩෙන දේ සම්බන්ධයෙන් ඔබ ඔබේ අවධානය මේ කාලය තුළ පින්නතුනි යොමු කරන්න එපා. මේ කාලේ අපිට සතුටු වෙන්න පුළුවන්. දැන් ඔබම හිතන්න
ඔබේ වයසත් එක්ක අපි කොච්චරනම් මෙවැනි වස් කාලා පහු කරලා ඇද්ද? මෙවැනි පින්කම් වල අපි දායකත්වය නම් දරලා ඇද්ද? නමුත් අපේ ක්ලේශයන් වල අඩුවීමක් තියනවද නැද්ද? රුක්ඛ මූල ගතෝවා. දැන් ගස් ගල් යට ගිහිල්ලා වාඩි වෙන්නම කියලා නෙවෙයි. ඒකත් නරක නෑ. හිත ඍජු කරන්න ඕනේ. මේ හිත ඍජු නෑ. දැන් මේ ඇත්ත මේ බණහන ටිකට උනත් බලන්න අපේ හිත එක්ක අතීතයට යනවා එක්ක අනාගතයට යනවා. වර්තමානයේ මේ මොහොතේ හිත තියෙන ප්‍රමාණය බොහොම අඩුයි. අන්නේ දුර ගමන් කරන තනිව හසිරෙන චපල සහිත අරමුණු හොයන චිත්ත ඒකාග්‍රතාවය හීන වෙච්ච මේ හිත යම් තැනකට පින්නතුනි ගේන්න ඕනි. එහෙම ගේන්න අවශ්‍ය ධර්මදේශනා බමේ පන්සලේදී ඇහෙනවා. මේ දිදුල නාලිකාව තුල මේ ඇත්තන්ට නිවසේ ඉඳගෙන අහන්න පුළුවන්. ඔබේ පන්සල ආශ්‍රය කරගෙන ඒ සඳහා දම් සභා මණ්ඩප හදා ගන්න පුළුවන්. ඇති වෙන ධර්ම කරුණු ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම සාකච්ඡා කරද්දී ඔබට තේරෙනවා නම් මේ ක්ලේශ ධර්මයන් මේ කෙලෙස් මම මේ විදියටයි නසන්න ඕනි කියලා ඒ සඳහා අවශ්‍ය පියවර තමයි පූර්ණය කරන්න ඕනි. අන්න ඒ වෙනුවෙන් මේ වස් කාලේ කරන හැම පින්කමක්ම පින්නතුනි පෙළ ගස්වන්න ඔබ කල්පනා කරන්න. දැන් අපේ දහමේ දැනුම පිළිබඳව ගැටලුවක් නැහැ. ගොඩාක් ඇත්තන්ට ධර්මය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. තියෙන ගැටලුව තමයි ධර්මයේ සරණ කියන කොටස අපි ළඟ පවත්වා ගන්නව අඩුයි. බුද්ධ දේශනාවේ සරණ හැඳින්වුවේ කුඩයක් වගේ කියලා. වහිනකොට කුඩේ ළඟ නැත්තම් ගෙදර තිබුණට වැඩක් නැහැ, අපි තෙමෙනවා. වහිනකොට කුඩය වාහනේ නම් අපි තෙමෙනවා. අභියෝගාත්මක වේලාවකදී අපි ළඟ මේ ධර්මය නැත්තම් අපි පින්නතුනි ආබාධයන් වලටපත් වෙනවා. ධර්මයේ සරණ යනවා කියලා කියන්නේ අපි සසර නැවත නැවත අත්පත් කරගන්න, නැවත නැවත උපද්දවන, උපාදාන කරන මේ කටයුතු වලින් අපි ටිකින් ටික පියවරෙන් පියවර ඉවත් වෙනවා කියන බව. අන්න ඒ වෙනුවෙන් තියෙන ධර්ම මාර්ගය තමයි මේ සම්බුද්ධ දේශනාව අපේ හිත් එතනට සකස් කරගන්න මේ කාලය අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දැන් දහමේ කියනවා පාණාතිපාතා පටිවිරතෝ හෝති, ප්‍රාණඝාත නොකරන්න අවශ්‍ය දර්ශනයක් හදාගන්න. ප්‍රාණඝාත නොකරන්න අවශ්‍ය දර්ශනයක් හදා ගන්නවා කියලා ඔබ තුල යම් අදහසක් තියෙනවා නම් අපි පින්නතුනි ඉටිකොල කෑල්ලක්වත් මේ පරිසරයට අනවශ්‍ය විදියට මුදා හරින්නේ නැහැ. පරිසරය විනාශ කරන්න කුමන ආකාරයකින්වත් දායක වෙන්නේ නැහැ. පරිසරය පදනම් කරගෙනම අගෞරවනීයව චෝදනාත්මක මුඛයෙන් සිද්ධ කරපු පළමි වස් ආරාධනාවට අනුව තමයි මේ ඇත්තෝ ගෞරවනීයව මේ ආරාධනාව කළේ. එතකොට ගෞරවනීයව ඔබ මේ වස් ආරාධනාව කළහම ඔබ මේ පින්කමට ගෞරවයක් ලබලා දෙන්න ඕන කම තියෙනවා. එහෙම ගෞරවයක් ලබලා දෙන්න නම් පරිසර සංරක්ෂණය, ගස්කොළන් ආරක්ෂා කිරීම, පරිසරයට අනවශ්‍ය දෑ මුදා නොහැරීම ඔබේ පින්කමේදී විශේෂයෙන්ම පින්නතුනි ඉටිකොළ පොලිතින් භාවිතයෙන් ඉවත් වීම අන්න ඔබ ප්‍රාණඝාතයෙන් ඉවත් වෙච්ච අය බවට පත් වෙනවා. මේ වස් සමයම කෙලෙස් නසන්න අවශ්‍ය පින්කම්වල යෙදෙනවා මිස කෙලෙස් වර්ධනය කරලා
කෙලෙස් වලින් ආතුර වෙලා සුඛය සැපය නැති කරගත් එහෙත් මුදලක් සහ ශ්‍රමයක් වියදම් වෙච්ච තවත් එක් කටින කාල පරිච්ඡේදයක් වස් කාලයක් බවට මේ කාලය පින්නතුනි පත් කරගන්න එපා. එහෙම පත් කරගන්නේ නැති වෙන ඕනෑම කෙනෙකුට එළඹෙන කටින සමයේදී මහානීය පින්කමක් මහානීය විදියට සිද්ධ කරගන්න පුළුවන්කම තියෙන නිසා මේක තමයි බුදුහාමුදුරුවන්ගේ පැනවීම. මේ විනය ගමේ පන්සලේ හාමුදුරුවන්ට වෙනස් කරන්න බෑ. විශාල ධනධාන්‍ය තියෙන ව්‍යාපාරිකයෙකුට මේ විනය වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කළොත් එය බුද්ධ පැනවීමට පටහැනිව කරන වැඩක්. එය ඔබටත් අපාගත වෙන්න හේතුවක් වගේම කෙලෙස් නසන්න තියෙන අවස්ථාව අහිමි වෙන අවස්ථාවක් බවට පින්නතුනි පත් වෙනවා. සායතනදී ඔබට මේ කෙලෙස් නසන්න මේ වස්සාන සමය තුල සියලු ආකාරයෙන් මේ දහම මහඟෝසුවක් ඖෂධයක්ම වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලන්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගසං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං අද දිනට නියමිත වස්සාන ධර්මදේශනාවේ සැදැහැති දායකත්වය දරනු ලබන්නේ සිසිරකාන්ති හොරදොරව්ව හපුතලේ කේඩී ඉන්ද්‍රාණි පියසීලි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින්. ඔවුන්ගේ අරමුණු වශයෙන් සඳහන් කොට තිබෙන්නේ පරලොව සැපත් TM සුගතපාල මහතා ඇතුළු පවුලේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන් සැමට පුණ්‍යානුමෝදනා කිරීම. සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කිරීම.